පිටරට කණ්ඩායමකින් ආරාධනයක් ලැබුණා? ඇත්තටම මට ලැබුණා. මට මේ ඇෆ්ගනිස්තාන් ආරාධනයක් හම්බුණා ඒගොල්ලොත් එක්ක ඇවිල්ලා වැඩ කරන්න. ඒ කියන්නේ කවුත් යනවා? ආවොත් යනවා. ඔක තමයි ප්‍රශ්නේ. පැයක් විතර කුමාරිය බැට් කරා එක දිගට බැට් කරේ. ඒ කියන්නේ රෙස්ට් එකක් එහෙම ගත්තේත් නැහැ. එයා මට මේ මට ගාණක් ගෙවන්න හැදුවා. මේක ක්‍රිකට් වලටම හදපු එකක්ද? මේක ක්‍රිකට් වලට නෙමෙයි මං හිතන්නේ ඉස්ලාම් හදලා තියෙන්නේ ඔය බල්ලොන්ට බෝලේ විසික් කරාම බෝලේ අරන් එන්නේ. සාමාන්‍යයෙන් බැට්ස්මන් කෙනෙක් මැච් එකක බැට් කරනවා දැක්කම සමහරවිට ඕවර් 10ක් 15ක් ඒ වගේ පන්දුවට පහර දෙනවා ඔබ දැකලා ඇති. ඉතින් සමහරවිට අපි දකිනවා ලකුණු සංඛ්‍යාව 30 දයන් ලකුණු මෙච්චරයි පන්දු මෙච්චරයි. බොහොම සුළු පන්දු සංඛ්‍යාවක්. සමහරවිට පන්දු 50යි 60යි 100යි. ඉතින් ටෙස්ට් තරඟයක නම් පන්දු 200ක් වගේ මුහුණ දෙන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඒ තමයි තරඟයේදී මුහුණ දෙන පන්දු ප්‍රමාණය. හැබැයි තරඟෙන් එළියේ ඒ කියන්නේ තමන්ගේ ඉනිම පටන් ගන්න ඉස්සරලා පුහුණුවීම් කාලය තුළ කොයිතරම්නම් පන්දු සංඛ්‍යාවකට ඔවුන් පහර දෙනවද? මේක පුහුණුකරුවන් කියන්නේත් නැති පිටිකරුවන් කියන්නේත් නැති රහසක්. හැබැයි ඊට වඩා එහා ගිය රහසක් තමයි මම දැන් කියන්න සූදානම් වෙන්නේ. මේ රහස ඇවිල්ලා මේ පන්දු යවන්නෝ පිටිකරුවන්ට පන්දු යවලා පිත්තෙන් පහර දෙන්න සලස්සලා ඒ අයගේ කුසලතාවය දිනු කිරීමට එහා ගිය දෙයක්. මෑත කාලේ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව බොහොම විප්ලවීය විදිහට වෙනස් කරන්න සමත් වෙච්ච පිරිසක් ඉන්නවා. එයාට අපි කියනවා මේ ත්‍රෝ ඩවුන්ස් කියලා. නැත්නම් එයා කරන්නේ පන්දුව විසි කරනවා, විසි කරලා පිටිකරුවාට පහර දෙන්න සලස්සනවා. දැන් ඔබ හිතයි ඉතින් ඕකත් ඉස්සර ඉඳලා කළානේ කියලා. ඔව්. ඉස්සර ඉඳලා කළා. මේ පන්දුව විසි කරන කෙනෙක් අතින් පන්දුව විසි කරලා සමහරට අපි කියන අත ගෙවනකල් පන්දු විසි කරලා පිටිකරුවන්ට පුහුණු වෙන්න අවස්ථාව ලබා දෙනවා. හැබැයි දැන් වෙනකොට ඒක බොහොම ලස්සන මේ වගේ රොබෝ ආම් එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මීට කලින් එක්කෙනෙක් එක්ක අපි ගැන කතා කළා. ඔහුත් මතක් කරන්න යනවා. මේ ඉන්නේ විමුක්ති දේශප්‍රිය. හරි. ආදරෙන් පිළිගන්නවා SL Sports වෙනුවෙන්. මොලිම කිව්ව මේක තියාගමු අපිට පස්සේ. නෑ මම මේක තියාගන්න. මෙහෙම කතා කරන්න පටන් ගමු. දැන් ඇයි පිටිකරුවෙකුට පන්දු යවන්නන් සමහරලාට අපි දකිනවා 10ක් 15ක් 20ක් ඇවිල්ලා බෝල් කරන net practice වලදී. එහෙමත් තියෙද්දි මේ වගේ රොබෝ ආම් එකකින් තවත් කෙනෙක් පන්දු විසි කරන්න ඕනේ ඇයි? මේකෙන් ඇත්තටම කරන්නේ මේකේ ස්පීඩ් එක ගොඩක් වෙනස්. මේකේ ඇඩ්ජස්ට් කරලා ස්පීඩ් වෙනස් කරගන්න පුළුවන්. අතට වඩා ස්පීඩ්ස්. අතට වැඩිය ස්පීඩ් එකක් ගන්න පුළුවන්. දැන් බෝල කෙනෙක්ගේ අපිට දාන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනවානේ. මේක ඊට එහා යන්න පුළුවන්. අපිට එක බෝල කෙනෙක්ගෙන් දාන්න පුළුවන් නම් 140ට ඒ බෝල සමහරට බෝල 6ම දාන්නෙත් නැහනේ. අපිට මේකෙන් දාන්න පුළුවන් ඊට වැඩිය මේ හයියනොයි ස්පීඩ් එක වැඩි වෙනවා. අයියෝ මේ වගේ දෙයක් පටන් ගත්තේ? මේක මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ මම SSC එකේ තමයි වැඩ කරේ. ඉස්සෙල්ලාම අපිට මේවා තිබ්බේ නැහැ ඇත්තටම. අතින් තමයි ගොඩක් වෙලාවට විසික් කරන්නේ ඔය මේ තිලාන් සමරවිර කෞෂා සිල්වා එක් ගොඩක් කට්ටි හිටියා. ඉතින් ගොඩාක් කට්ටි ඉස්සෙල්ලා බැට් කරේ නිකන් අතින්. ඊට පස්සේ මේ ආම් එක ආවා. මේක ටික ටික ට්‍රයි කරා. ඉතින් මේක සාර්ථක වුණා මට. මේක ක්‍රිකට් වලට හදපු එකක්ද? මේක ක්‍රිකට් වලට නෙමෙයි මං හිතන්නේ ඉස්ලාම් හදලා තියෙන්නේ ඔය මේ පාක් වලට ගිහිල්ලා අර බල්ලොන්ට බෝලේ විසික් කරාම බෝලේ අරන් එන්න ඒ වගේ එකක් තමයි මේ හදලා තිබ්බේ. මේක ඊට පස්සේ ඇඩ්වාන්ස් කරලා කම්පැනි වලින් මේක ප්‍රැක්ටිස් එකට හදලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට ඔබත් එක්ක වැඩ කරන ක්‍රීඩකයෝ කවුද? මේ වෙනකොට අපේ ජාතික කණ්ඩායමේ දසුන් සානක, දිමුත්, කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක දැන් ඉන්න අලුත් ක්‍රීඩකයෝ ඔක්කොම වගේ වැඩ කරනවා. හරි. එතකොට දැන් ඒ අයට පන්දු යවන්නෙකුට වඩා ඔබේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒගොල්ලන්ට මං කන්සිස්ටන්ට් ස්පීඩ් එකක් තියෙනවා. මට කියන්නේ පන්දු යවන්නට වැඩිය හයියෙන් දාන්න පුළුවන්, ලයින් ඇන් ලෙන්ත් වෙනස් කරලා දාන්න පුළුවන්. ඒගොල්ලන්ට කන්ෆිඩන්ස් ගන්න ඕන විදිහට මේ මට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෝලර්ස්ලා කරන දෙයක් තමයි මේ බැට්ස්මන්ව සර්ප්‍රයිස් කරන එක. නැත්තම් මවිතරපත් කරන, පුදුමයටපත් කරන එකපාරට නොසිතපු පන්දුවක් දාලා. දැන් මේ වගේ රොබෝ ආම් එකකින් පන්දු යවද්දි පුළුවන් දේ දෙක අනිවාර්යයෙන්ම. ඔව්. මේකෙන් පුළුවන් අපිට ඉන් ස්විං, අවුට් ස්විං, යෝකර්ස්, බවුන්සර්ස් අපිට හැම එකම මේකෙන් යූස් කරන්න පුළුවන්. කොහොමද දන්නේ? ඒකට ඒක හොඳට ප්‍රැක්ටිස් කළා ඒ දේ තමයි කරන්න ඕනේ. එහෙම එකපාරට බෑ. මේකේ තියෙනවා සයිඩ් ආම් එකේ කප් જાති දෙකක්. දැන් මේ කප් එකෙන් බෝල් එක ස්විං කරන්න පුළුවන්. බෝල් එක දෙපැත්තකට දාන පැත්තට දාලා ස්විං කරන්න පහසුකම් තියෙනවා මේ කප් එකේ. එතකොට මේ අපි තුමු මේ ස්විං කරනවා කියපුවොත් යෝකර්ස් දාන්න පුළුවන්. ඒ කියන්නේ ලයින් ඇන් ලෙන්ත් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. කොහොමද වෙනස් කරන්නේ? ඒක වෙනස් කරන්න පුළුවන් අපිට අතින් අපි දාන විදිහට අපි හිතන තැනක් තියෙනවා අපිට ඒ තැනට දාන්න පුළුවන්.
ඒක මේක ඇත්තටම කිව්වොත් එහෙම එකපාරට දාන්න බෑ මේක මාස්ටර් කරන්න ඕනේ මෙතකොට මට මෙහෙම හරි දෙනවා වැඩිපුර පන්දු යවන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ බෝලර්ස්ලාද නැත්නම් ත්‍රෝ ඩවුන්ස්ලාද කියලා ඒක ඔයගොල්ලෝ ගොඩක් ප්‍රැක්ටිස් කරනවා අපි ඔව් ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට බැට්ස්මන් කෙනෙක් නැතුව ස්පොට් බෝලින් වගේත් මම ප්‍රැක්ටිස් කරලා තියෙනවා ඉතින් බෝලර් කෙනෙක් කරන්නේ ඕම තමයි ඉතින් ගොඩක් වෙලාවට ඉතින් මේ දේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ සෑහෙන්න අපිට එතකොට දැන් ඔයගේ ගොඩක් ක්‍රීඩකයෝත් එක්ක වැඩ කරනවා හැබැයි ඉතිහාසෙ ඉඳලා බැලුවට පස්සේ කවුද ඔබ වැඩ කරපු සුවිශේෂම ක්‍රීඩකයෝ මම ඇත්තටම ඉස්සෙල්ලාම පටන් ගත්තේ කෞෂා මේ ක්ලබ් එකේ කෞෂා සිල්වා තමයි ගොඩක් වෙලාවට මාත් එක්ක බැට් කරේ ඊට අමතරව කුමා සංගක්කාර මාත් එක්ක බැට් කරා කුමා ඔබත් එක්ක බැට් කරද්දී ඔබට හොඳ පාඩමක් කියලා දුන්නා සාමාන්‍යයෙන් දැන් ඔබ පන්දු යවුවා ඔහු පන්දුට පහර දීලා ගියාට අමතරව ඔබට හොඳ ජීවිත පාඩමක් කියලා දුන්නා ඒක මතක් කරොත් මං හිතන්නේ වඩා වටිනවා ඔව් අනිවාර්යෙන් මම දැන් පැයක් විතර කුමායිය බැට් කරා එක දිගට බැට් කරේ කියන්නේ රෙස්ට් එකක් එහෙම ගත්තෙත් නැහැ මටත් මාත් ආසාවෙන් දැම්මා ඊට පස්සේ සෙෂන් එක ඉවරලා එයා මට මේ මට ගාණක් ගෙවන්න හැදුවා මං සල්ලි දුන්නා මං කිව්වා මේ මට සල්ලි එපා අයියාගෙන් මට සල්ලි ගන්න බෑ කියලා ඊට පස්සේ මට කිව්වා මල්ලි ඔයා ඔයාගේ වටිනා කාලේ මං වෙනුවෙන් දුන්නේ මේ එපා කියන්න එපා ඔයාගේ මේ මහන්සිය ඔයා මේ කරන දේෙන් තමයි අපිත් මේ ප්‍රැක්ටිස් කරලා මේව කරන්නේ සල්ලි කවදාවත් එපා කියන්න එපා ගන්න ඔයාගේ මහන්සිය කියලා කිව්වා ඉතින් මම එතන ඉඳන් ඒක ඔලුවට අරගෙන මට මං පටන් ගත්තා එතන ඉඳන් පර්සනල් ත්‍රෝ කරන්න එතන ඉඳන් තමයි ගොඩක් මේ අර මං ප්‍රයිවට් 1 to 1 වලට වැටුනේ එතන ඉඳන් තමයි ඒක ජීවිත පාඩමක් ඉතින් ඒ නිසා ඒ වගේ ක්‍රීඩකයෝ ඉන්න එයා එතෙන් ඒ වගේ තැනකට ගියාට පස්සේ ක්‍රිකට් විතරක් නෙමෙයි තවත් දේවල් එයාගෙන් ඉගෙන ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ දැන් කොහමද ඔබට ආර්ථික වශයෙන් දැන් මං SSC ක්‍රීඩා සමාජයේ පුහුණු කරුවෙක් ලෙස කටයුතු කරනවා ඉතින් මට SSC ක්ලබ් එකෙන් වැටුපක් ගෙවනවා ඊට අමතරව වෙළඳ සේවා ක්‍රිකට් එනවා එතකොට මං හේලිස් ක්‍රීඩා සමාජයේ මාව aran තියෙනවා ඊට අමතරව LPL එකේ මම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු පන්දු රැකීමේ පුහුණු කරුත් ත්‍රෝ ඩවුන් ස්පෙෂලිස්ට් හැටියට වැඩ කරනවා දැන් එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නැද්ද ත්‍රෝ ඩවුන්ස් ඒකෙත් අපි අර සිලෙක්ට් කරා ඒ කියන්නේ ලංකාවේ ඉන්න ත්‍රෝ ක්ලබ්ස් ටිකේ මේ ගෙනල්ලා කියන වැඩක් කරවගෙන අයින් කරනවට අමතරව තියාගෙන වැඩක් කරන එහෙම එකක් නැද්ද ඒ කියන්නේ රැකියාවට බඳවගෙන එහෙම රැකියාවට ඒ කියන්නේ බඳවගෙන නැහැ අපිට සෙෂන්ස් තියෙනකොට කෝල් කරලා එන්න කියලා ඒ පැය ගන්නට වැටුපක් ගෙවලා එහෙම තමයි තියන් ඉන්නේ එතකොට නැෂනල් ටීම් එකත් එක්ක යන්නේ නැද්ද ත්‍රෝ ඩවුන් ස්පෙෂලිස්ට් කෙනෙක් නැෂනල් ටීම් එකට අපේ එක්කෙනෙක් ඉන්නවා යාව යවනවා 6 දෙනෙක් ඉන්නවා 6 දෙනාගෙන් ඒගොල්ලෝ මාරු කර කර යවනවා කියනවා. ඒකනේ 2 by 2. ටුවර්ස් වලට යවන්නේ නැහැ. ප්‍රැක්ටිස් සෙෂන් වලට විතරයි යවන්නේ. ටුවර්ස් වලට යවන්නේ. ඒක අනිත් ලෝකේ අනිත් රටවල් කොහමද? ලෝකේ අනිත් රටවල් මම දකිනවා ඉන්දියා කණ්ඩායමේ එක කණ්ඩායමට 3 දෙනෙක් යනවා. ත්‍රෝ ඩවුන් ස්පෙෂලිස්ට් 3 දෙනෙක් අපේ ලංකාවේ අර නුවන් අය ඉන්නවා. ඒ වගේ 3 දෙනෙක් යනවා ඉතින්. මම හිතනවා ඒක ඇත්තටම හොඳ දෙයක් අපේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් ඒ අයව ප්‍රයෝජනෙට ගන්න ඕන. ඔෆිෂල් කෙනෙක් නතර වෙලා හරි ත්‍රෝ ඩවුන් ස්පෙෂලිස්ට් කෙනෙක් කවනවා නම් ක්‍රීඩකින් සෑහෙන ප්‍රයෝජනයක් තියෙයි. ඒ වගේම මේ ඔබේ ජීවිත අනිත් පැත්ත තමයි ඔබගේ අර ඉස්සලා සඳහන් කළා වගේ පුහුණු කර මේ පන්දු රැකීමේ පුහුණු කරක විතර ඔබ තියෙන විශේෂඥතාවය. ඒක ඔයා කොහොමද තම් ප්‍රගුණ කළා තියෙන්නේ? ඒක මම ගොඩක් ඇත්තටම මම දැන් ඔය ටුවර් එකක් ආවම ගිහිල්ලා බලන මොනවාද අනිත් ටීම්ස් මොනවාද කරන්නේ විශේෂයෙන් එංගලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ හොඳ රටවල් ආවම ඒගොල්ලෝ කරන දේවල් මොනවාද ප්‍රැක්ටිස් වල කරන ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම දේවල් ඉගෙන ගන්නවා ඉතින් ඒ වගේ YouTube වල ගොඩක් දේවල් බලනවා බලලා මම ඒකෙන් දේවල් හදා ගන්නවා මට අවශ්‍ය දේවල් ටික මම එතනින් හදා ගන්නවා හදාගෙන මම මගේ මාත් එක්ක පුහුණු කරන අයට මම ඒ දේවල් කියලා දීලා උදව් වෙනවා අනාගත බලාපොරොත්තු මොකක්ද අනාගතේ ඇත්තරම එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ ක්‍රීඩකයන්ට උදව් කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එහෙම ලොකුවට අතෙන්ට යන්න ඕනේ මෙතෙන්ට යන්න ඕනේ කියලා එහෙම නැහැ ක්‍රීඩකයන් ගොඩ දාගෙන ඉස්සරහට යන්න තමයි බලන්නේ පිටරට කණ්ඩායමකින් ආරාධනයක් ලැබුණොත් ඇත්තරම මට ලැබුණා මට මේ ඇෆ්ගනිස්තාන් මේ කවුද ගුරුබාස් ගෙන් ආරාධනයක් හම්බුණා ඒගොල්ලොත් එක්ක ඇවිල්ලා වැඩ කරන්න මම දැන් ඒකට දීලා තියෙන මගේ CV එකක් යවලා තියෙන්නේ ඉතින් ඒක දන්නේ නැහැ කොහොම වෙයිද කියලා ඒ කියන්නේ කවුත් යනවා ආවොත් යනවා ඔක තමයි ප්‍රශ්නේ ප්‍රශ්නේ කියලා කියන්නේ ඔහුගේ යහපත දෙසා ඔහු තින්දේ ගත යුතුයි හැබැයි ශ්‍රී ලංකාව පසුගිය සතියේ කතා කළා මේ එක්කෙනෙක් ඔස්ට්‍රේලියාව ගියා
තව එක්කෙනෙක් තව කොහේ ඉතින් ඒ නිසා මේ වගේ සම්පත් ආරක්ෂා කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. කොහොම වුණත් විමුක්ති ඉදිරි කාලයේදී ලංකාවේ එන අලුත් පරපුරක් ඉන්නවානේ අලුත් ක්‍රිකට් ක්‍රීඩකව පිතිකරු මේ අයගේ දක්ෂතාවයන ඔබ කොහොමද දකින්නේ? මොකද තිලාන් සමරේරලා ගින්දලස් කුමාර සංගක්කාර හරහා අද වෙනකොට දසුන් දිමුත් දක්වා දැකපු කෙනෙක් විදිහට අලුත් පිතිකරුවන්ගේ කුසලතාවයන ඔබ කොහොමද දකින්නේ? අලුත් පිතිකරුවන්ගේ ඇත්තට මම දකිනවා ගොඩක් ඒ කියන්නේ මහන්සි වෙනවා ඒගොල්ලෝ මම වැඩ කරලා තියෙන අයත් එක්ක මම දැක්කලා තියෙන ක්‍රිකට් එක්ක අලුත් අය මම දකින්නේ ගොඩක් තව කෙනෙක්ගේ දේවල් බලාගෙන ඒ දේවල් තමයි ගොඩක් කරන්න ට්‍රයි කරන්නේ ඉතින් අපේ කට්ටිය අලුතෙන් එන කට්ටිය ඉතින් මම කියන්නේ ඒගොල්ලන්ට ඒ දේවල් නැතුව ක්‍රිකට් දේවල් ඉගෙන ගන්න කරන්න කියලා තමන්ටම ආවෙන්නේ තව කෙනෙක්ව බලාගෙන කරන එක නෙමෙයි දැන් ගොඩක් අය ඇත්තටම ගත්තොත් දැන් ඉන්දියන් ටීම් එකේ කවුරු හරි දාන සපත්තු දෙකක් දාන ඔරලෝසුවක් ඕවා නෙමෙයි අපි බලන්න ඕනේ අපි ක්‍රීඩකයකින් ගන්න පුළුවන් මොනවාද දෙයක් ක්‍රීඩකයෙක් එක්ක කතා කරලා ගන්න පුළුවන් මොනවාද අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ මං කියනවා අලුත් ක්‍රීඩකයන්ට ඒ වගේ දේවල් ඉගෙන ගන්න කියලා හොඳයි විමුක්තිත් එක්ක මේ කතා බහ කරන්න ලැබීම මහත් වාසනාවක් කොට සලකනවා ඉතින් සමාජලට ආපහු විමුක්ති කතා කරද්දී විමුක්ති අෆ්ගන් කණ්ඩායමත් එක්ක වැඩ කරන කෙනෙක් වෙයිද දන්නේ නැහැ එතකොට අපිට අෆ්ගන් කණ්ඩායමෙන් පර්මිෂන් ගන්න වෙයිද දන්නේ නැහැ විමුක්තිත් එක්ක කතා කරන්න කොහොම වුණත් අපි සතුට වෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ඔස්සේ නිෂ්පාදනය කරපු පුජ්‍යලෙක් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයට ගිහලා අම්සි දෙයක් කරනවා ඒක මහත් ආඩම්බරයක් හොඳයි විමුක්ති අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි කාලෙදී ඔබට මීට වඩා කැපිපෙන යමක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ඒ වගේම අත්‍තර මැෆ්ගන් විතරක් නෙවෙයි ඊට වඩා හොඳ කණ්ඩායමක් ගිහලා වැඩ කරන්න ඔබට පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි